දැන් මේ පසුගිය දිනවලදී ඔබගේ නවතම ගීත නිර්මාණය එළි දැක්කා. මේ ගීතය නිර්මාණය කිරීම සඳහා කවුද දායකත්වය දෙන්නේ? කවුද සහයෝගය ලබා දෙන්නේ? කොහොමද නිර්මාණය වෙන්නේ? ඇත්තටම මගේ ගීතය පළවෙනි ගීතය නිර්මාණය කරලා ඉවරලා ටික දවසක් ඉන්නකොට මට නැවත ආරාධනාවක් කරනවා කොස්තయ్యා. මේ මල්ලි හොඳ වචන ටිකක් තියෙනවා. මේ කරමුද කියලා සින්දුව. මං කොහොමද ඉතින් ඔයාලා කැමති නම් කරමු කියලා. ඉතින් කොස්තయ్యා තමයි මේ ගීතේ සංගීතය සපයන්නේ, කියන්නේ මියුසික් කරේ. එයා ඉතින් පද රචනය කරේ දිනේෂ් ජයංගර කියලා මල්ලි කෙනෙක්. මම හැබැයි ආම දැකලත් නැහැ යාළුවා. ඉතින් ඔහු තමයි එම ලස්සන ගීතේ වචන ටික මේ ලබා දීලා තින්නේ. ඉතින් එයාටත් ගොඩක් ස්තුතියි. අපි අහමුද ගීතේ? අහමු. කොහොමද නම් කරලා තියෙන්නේ ගීතේ? නම් කරලා තියෙන්නේ සත්තයි සුදු. සත්තයි සුදු. බලමු. නුවන්ගේ සත්තයි සුදු ගීතය. අවසරයි ගීතය ගයන්නට. අහමු ගීතය. හටම පියවුණු හොඳ දැස මින්මතු එක ගන්න බැරි වේවි කවදාකවත් ආදරය කෙලෙසතු හැම වෙරදී මාතෘ පල දේවි නිසකවම මතු ජාතිවත් වෙල්වෙතිනු මේ චිතක එංගිනිසිලු මගේ බපුුව සත්තයි සුදු දැල්වෙතිනු බේචිතක එංගිනිසිලු පිච්චේවි මගේ බපුුව සත්තයි සුදු ගෙවීදී අප ආදරේ මාගෙම අතින් නේද අවසන් වුනේ ප්‍රාණය දමා ඇද්දී මොහොතින් නොවේ මාගෙන දුකක් තිබුණේ නැතිව දෙහිතේ දැල්වෙතිනු පෙතිතක එංගිනිසිලු විච්චේවි මගේ පපුුව සත්තයි සුදු ඇත්තටම මම නෑනේ පරිස්සම් කළේ අත් එකතු කරදලා ඉල්ලමිලාදේ හැකිනම් සමාවෙන්න වරදට මගේ සද හටම පියවුණු උඹේ දැස මින්මතු දැක ගන්න බැරි වේවි කවදාකවත් ආදරය කෙලෙසපු හැම වෙරදී මාතෙරු මල දේවි නිසකවම මතු ජාතිවත් නැල්වෙතිනු බෙචිතක එංගිනිසිලු පිච්චේවි මගේ පපුුව සත්තයි සුදු නැල්වෙතිනු බෙචිතක එංගිනිසිලු විමගේ පපුුව
සත්තයි සුදු. තව දෙයක් කියන්න තියෙනවා. ඉතින් මට මේ අවස්ථාව ලැබ දුන්න ඉන්දිකයට ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි මගේ සත්තයි සුදු ගීතය ඉස්සෙල්ලාම හාහා පුරා කියලා මේ ඔගලන්ගේ රේඩියෝ එකේ තමයි මුලින්ම ගායනා කරලා ප්‍රචාර වෙන්නේ. හොඳයි. ආරාධනය කරනවා ඔබත් ගීත නිර්මාණය කිරීමේ ඉලහ නැත්නම් ගායනා කිරීමේ ඉලහ දක්ෂයෙක් නම් ගායකයෙක් ගායිකාවක් වෙන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එහෙම නැත්නම් ඔබ ගීත ගායනා කරලා තිබෙනවනම් අමතන්න අපව අපි සූදානම් ඔබ වෙනුවෙන් යොවුන් රිද්ම විවර කරන්න ඔබට අවස්ථාව ලබා දෙන්න. නිරන්තරයෙන් දිනපතා ගායනා කරන්න. පහල රේඩියෝ එක අපිව subscribe කරන්න. ස්තුතියි.